Hello guys, I think I won't kill Piligana, Kadiya Game YouTube channel. I think Adamangal and Kanathine, my Minecraft survival guide, a past any episode, Edi Hogolo, Mitchella, Balanati, Mama Katakara, Nodu, Mukat the Maker, and Nigeliti Mandang in me village, a Mamma village at Ava, Ivaganda, Mata, Podi accident, a hegging, a Malangatibe, Oak, Log, Okum, Oak, Planks, Bout, Harauna, Matonunetika, Namut, Okum, Hemuna, I think a Mamma village at Ava. මෙන්න මේ විදිහට villagers ලා කීප දෙනෙක් හිර කරලා තියන්නේ මොකද හරි ඉතින් මම අර පැත්තේ ඉද්දි ඕගලන්ට හිතෙනවා දැන් මේ පැත්ත ඔක්කොම load වෙලා තියෙන්නේ අපේ render distance එක තියෙන්නේ ඇවිල්ලා 13 ඉතින් chunks 13ක් එහාට කියන්නේ සෑහෙන දුරක් ඉතින් මෙතන ඉඳන් මෙහෙ load වෙලා තියෙද්දි මම අන්න අහරේ රෑ නැගිටගෙන හිටියොත් මෙහෙ mobs ලා spawn වෙලා ඒ mobs ලා villagers ලව මරලා දානවා. ඉතින් අන්න ඒක නිසා මම villagers ලා කීප දෙනෙක්ව හිර කරා. මෙන්න මේ ගෙවල් ඇතුලේ හොම්මම හිර කරා. ඒකවල දැන් අවුලක් නැතුව ඉන්නවා. මම ඒගොල්ලන්ට පොඩි ලයිටින්ග් එකක් දෙන්නම් මෙතනින් උඩ පැනලා. මේ විදිහට පොඩ්ඩක් ලයිටින් දෙන්නම්. මොකද ලයිටින් ඕන් නිසා ඒගොල්ලන්ට මේ විදිහ ලයිටින් ටිකක් දෙන්නම්. හරි ඉතින් ඒගොල්ලෝ හැමම ඉඳි අපිට ඉස්සරහා වැඩවලදී ඒගොල්ලන් ඕනේ වෙනවා. ඉතින් අපි දැන් යන් ආයෙත් අපේ බේස් එකට ඊට කලින් මට නිදා ගන්න ඕනේ. මොකද නැත්තම් යන ගමන් මම මොබ්ස් ලගින් හොඳටම ගුටි කනවා. හරි ඉතින් මයින්ක්‍රාෆ්ට් එකේ තවත් අලුත් දවසක්. ඉතින් ඒ වගේ නෑ ඔයගොල්ලෝ මගේ කලින් එපිසෝඩ් බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ඒවත් බලන්න. ඉතින් මොකද ඒවල තමයි අපි මේ හැමදේම පටන් අරන් අපි මෙච්චර දුරක් ආවේ ඒවලදී. තා පොඩ්ඩෙන් මම අර පැත්තට දුවන්න වෙන තියාවක් බලාගෙන. ඉතින් අපි යමු අද අපි මම ඔයගලන්ට කිව්වා අද මම අපේ ගෙදර හදනවා කියලා. ඉතින් අපි ගිහිල්ලා අද ගෙදර වැඩ ටික පටන් ගමු. මේ විදිහට ගිහිල්ලා අපේ මාළු ඉන්නා මෙහේ. අමේ ඉන්නේ මං අර කිව්ව ස්ක්විඩ්ලා ග්ලෝ ස්ක්විඩ්ලායි මං කිව්ව දෙවෙනි එපිසෝඩ් එකේ දෝ දෙවෙනි එපිසෝඩ් එක වෙනවනේ ග්ලෝ ස්ක්විඩ්ලා වෙනම ඉන්නා මේ ඉන්නේ නෝමල් ස්ක්විඩ්ලා ඒකලංගෙන් අපිට පුළුවන් කළු පාට ඩයි එක ගන්න ඒකලංග මරලා ඒකලංග වෙන ඩ්‍රොප් එකෙන් අපිට පුළුවන් කළු පාට ඩයි එක ගන්න අපි යමු අපේ ගෙදර වැඩ වලට හරි ඉතින් ඔයකොල්ල මෙතනට මං ආවා ආපු ගමන් ඔයගලන්ට පේන පළවෙනි වෙනස තමයි මෙන්න මෙතන තිබ්බ දේවල් මං අතන්ට දාලා තියෙනවා ඒ වගේම තව චෙස්ට් එකක් වැඩි වෙලා තියෙනවා ඉතින් මට කලින් එපිසෝඩ් එකේදී ගෙනාපු දේවල් දාන්න ඉඩම ඇති වෙලා මට තව චෙස්ට් එකක් හදන්න උනා. ඒ වගේම තමයි අද අපි අපේ ගේ හදන්නේ මෙන්න මෙතන නිසා මම මේ දේවල් ටික හට්ට තල්ලු කරා පොඩ්ඩක්. ඉතින් මම මෙන්න මේ ටික අද ගේ හදන පළවෙනි පියවර විදිහට මට ඕන වෙනවා. අනේ මේ ටික පොඩ්ඩක් මේව කරගන්න. හරිද මම පොඩ්ඩක් මේක සද්ද අඩු කරගන්න නැත්නම් ඔයගොල්ලන්ට මම කියන දේ ඇහෙන්නේ නැති නිසා ඉතින් මෙන්න මේ ඒරියා එක පොඩ්ඩක් ෆ්ලැට් කරගන්න ඕනේ. මෙහෙන් මෙන්න මේ හරියට විතර නිකන් ඔන්න ඔය විදිහට එනවා. මට පොඩ්ඩක් ඒරියා එක ෆ්ලැට් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔන්න ඔය ලේයර් එක මම අයින් කරගන්න ඕනේ. හරි ඉතින් මම මෙන්න මේ ඒරියා එක තමයි ගේ හදන්න හිතන් ඉන්නේ. මේ ඒරියා එක පොඩ්ඩක් මදි වෙයිද මන්දා එහෙම මදි වුණොත් මට මෙන්න මෙහෙන් පොඩ්ඩක් තව ඩර්ට් ටිකක් දාලා ඉඩ හදා ගන්න වෙනවා. ඔන්න ඔය විදිහට පොඩ්ඩක් ඩර්ට් ටිකක් දාලා පොඩ්ඩක් ඉඩ හදා ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට ඔය වගේ ප්‍රමාණයක් ඇති වෙයි මං හිතන්නේ මගේ බිල්ඩ් එකට. ඔයගොල්ලෝ නම් මෙන්න මේ ගහට පොඩ්ඩක් යන්න කියන්න වෙනවා. මේ ගහ මගේ පාර මැද්දේ තියෙන එක නිසා අපි ඒ ගහ අද කපලා දාමු. මම ළඟ නම් ලොග්ස් 26ක් තියෙනවා. අබ්බලු මේ ටික නම් මදි හොඳටම. ඉතින් අපි තව ලොග්ස් ටිකක් එකතු කරන් යමු. මල් ළඟ මේ ප්ලැන්ක්ස් නම් ඕන් තරම් තියෙනවා. ඒත් මට අද ඕනේ ලොග්ස්. අපි අපේ හරක් ටිකට පොඩ්ඩක් කන්න දෙන්න බලන්න. මෙයයි මෙයයි. අනිත් එක්කෙනාට කවුරුත් නැහැ. අපි මෙන්න මේ ගස් ටික කපලා ලොග්ස් ටිකක් එකතු කරගමු. හරි ඉතින් මම මේ ගස් ටික ක්ලියර් කරගත්ත මල් ළඟ මේ ඕක් ලොග් 56ක් විතර තියෙනවා. මම හිතනවා මේ ඇති වෙයි කියලා. අබ්බල මේ මදි වුණොත් මම තව මෙහි ප්ලාන්ට් කරනවා. ඒ ටිකෙන් අපි ගමු. ප්ලාන් කරන් යන්නම් මං ආගියතේ. හරි ඉතින් අපේ ප්ලෑන් එක විදිහට මං ගත්තොත් පොඩි ගයක් මෙතන හැදෙන්නේ. වැඩිය ලොකු ගයක් නෙමෙයි පොඩි ගයක් හැදෙන්නේ. ඉතින් කබල් ස්ටෝන් ටිකක් ඕනේ. ඊට අමතරව මට ඕන වෙන ස්ටයස් වගේයක් මේ තියෙන කබල් ස්ටෝන් නම් ඇතිපදමට ස්ටයස් ඕන වෙන ස්ටයස් මොනවලින්ද හදන ලී ස්ටයස්ද. හරිනේ මට අද දවසට ඕන වෙන ටිකක් ගේන්න බැරි වුණා. මොනවද ඩාර්ක් ඕක් මම ඔයගලන්ට කලින් එපිසෝඩ් එකේදී කිව්වා මම ඩාර්ක් ඕක් ගිහිල්ලා අරන් එන්නම් කියලා. නමුත් මට ඒක අරන් ගන්න බැරි වුණා. ඉතින් අද අපි ගිහිල්ලා ටක් ගාලා ගිහිල්ලා ඩාර්ක් ඕක් අරන් එමු. මොකද මට අද ඩාර්ක් ඕක් ඕන වෙනවා. නැත්තම් ඩාර්ක් ඕක් නැතුව මේක පොඩ්ඩක් හදන්න අමාරුයි. ඉතින් අපි ටක් ගාලා යන් ඩාර්ක් ඕක් ෆොරස්ට් එකට. හරි ගයිස් ඉතින් මම ආවා අපේ කේව් එන්ට්‍රන්ස් එක මෙතන තිබ්බේ. මේ තියෙන ඩාර්ක් ඕක්. ඉතින් අපි ඩාර්ක් ඕක් ටිකක් එකතු කරා යන්.
හරි ඉතින් ගයිස් මං මෙතන මයින් කර කර ඉද්දී මං ගත්ත මං හිතන්නේ ඔය 64 64 35 ස්ටැක් දෙකකුයි තව භාගෙකුයි තියෙනවා මල් ළඟ. ඉතින් ඒ වෙද්දී මක්කේ අපේ මේ මයින්ක්‍රාෆ්ට් එකේ දවස් ඉවර වුණා. ඉතින් මං නිදාගත්ත මොකද නැත්තම් මේ හැරි ක්‍රීප කෙනෙක් එහෙම ස්පෝන් වුණොත් මම ඉඳලා ඉවරයි. හරිද? ඒක නිසා මං මේ නිදාගත්ත. ඒකෙන් තමයි සැප්ලින්ග්ස් සැප්ලින් මට තියෙනවා පහක්. ඉතින් සාමාන්‍යයෙන් දැන් ඔගොල්ලෝ දැක්ක මං මෙන්න මේ වගේ ඕක් ට්‍රී එකක් අපිට මේ ආයෙත් හදන්න අපිට ඕනේ එක සැප්ලින් එකයි. නමුත් ඩාර්ක් ඕක් එකක් හදන්න අපිට ඕන වෙන සැප්ලින් හතර. මොකද ඔයගලන්ට පේනවා මේක තනි ගහයි, මේකම ඔයගලන්ට පේනවා මේ විදිහට 1යි 2යි 3යි 4කින් තමයි හැදලා තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ වට ප්‍රමාණය පොඩ්ඩක් වැඩි නිසා අපිට හතරක් ඕන. ඉතින් මම මේ විදිහට වැටෙන ඔක්කොම ටික එකතු කරගන්නම්. 12ක් තියෙනවා ගස් 3කට ඇත්තේ. ඉතින් දැන් අපි යමු ආයෙත් අපේ ගෙදර පැත්තට. ඌ ඒ වගේම තමයි මට තව මේ මෙන්න මේ බර්ච් ලොග්ස් උත් ගන්න ඕනේ. මට ඒක අමතක වුණා එකපාරට. මම එකපාරට තව පොඩ්ඩෙන් ගෙදරට දුවනවා ඕගලන්ටත් කියලා. ඉතින් අපි මේ හරියන් විතර තව බර්ච් ලොග් ටිකක් අරයන්. බර්ච් ලොග් ටිකක් අරගෙන කෙලින් අපි ගෙදර තමයි තව පොඩ්ඩෙන් ඒක අස්සේ. හරි ඉතින් ගයිස් මම ගෙදර ආවා. එන ගමන් මම තව ඕක් ලොග් ටිකත් එකතු කරගත්තා. එතකොට අපිට අද දවසට අවශ්‍ය ඔක්කොම ටික මං හිතන්නේ තියෙනවා. අපිට ගේ හදන්න ඕනේ කරුණ මං හිතන්නේ ඇති ඔක්කොම. මම සෑම්ප්ලින් ටික මෙතනින් නිකන් දාගන්නම්. ඩාර්ක් ඕක් මම සෑම්ප්ලින් එකක් හිටව ගන්නම්. කොහෙන්ද මේ පැත්තේ පල්ලෙහින් මං ඩාර්ක් ඕක් සෑම්ප්ලින් එකක් හිටවන්නම්. මේ ඩාර්ක් ඕක් ඔයගොල්ලෝ සෑම්ප්ලින් එක හිටවද්දී ඔයගොල්ලෝ හිටවන්න ඕනේ. මම ඔයගොල්ලන්ට කලින් කිව්වා අපිට එකක් හිට එක ගහක් ගන්න හතරක් ඕනේ. මෙන්න මේ වගේ ඒරියා එකක් පොඩ්ඩක් ක්ලියර් කරලා ඔයගොල්ලෝ එකක් හිටවුවොත් පැලවෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට හතරක් එක ළඟ හිටවන්න ඕනේ. ඔන්න ඔය විදිහට හතරක් මේ විදිහට සමචතුරස්‍ර ආකාරයට හිටවුවම ඔයගොල්ලන්ට ඒක පැලවෙනවා. මම තව එකක් මේ හරියෙන් හිටවන්නම්. දෙකක් තියෙනවා. එතකොට ඒ ඇති. අපි දැන් යමු ආයේ මෙහෙට. මෙහෙට ගිහිල්ලා අපි අද අපේ ගෙදර හැදන්න වැඩ පටංගමු. හරි ගයිස් ඉතින් දැන් අපේ වර්ල්ඩ් එකට වහිනවා. ඉතින් ඒ වගේම තමයි මට ඔයගලන්ට පොඩි ටිප් එකක් දෙන්න ඕන. ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ මයින්ක්‍රාෆ්ට් දැන් මෙතන ඔයගොල්ලෝ මම දැන් අද අපේ ගේ හදන්න යන්නේ. හරිද? ඉතින් මේ විදිහට මම ගේ හදන්න යද්දි දැන් මට කිසිම ප්ලෑන් එකක් නැහැනේ. දැන් ඔයගලන්ට ඒ වගේ ඔයගලන්ට කිසිම ප්ලෑන් එකක් නැතුව ඔයගොල්ලෝ අවිල මොකද්ද හදන්න කියලා බලන් ඉන්නගමු. ටක් ගාලා ඔයගලගේ සිංගල් ප්ලේ වර්ල්ඩ් එක ක්ලෝස් කරලා එතනින් ගිහලා ක්‍රියේට් නිව් වර්ල්ඩ් ගිහලා ඔයගොල්ලෝ හදාගන්න ඔයගලන්ට ක්‍රියේටිව් වර්ල්ඩ් එකක්. හරිද? මේ ක්‍රියේටිව් වර්ල්ඩ් එක ඔයගලන්ට නෝමල් එකක් ඕනේ. මෙන්න මෙතනින් මෝ වර්ල්ඩ් ඔප්ෂන් ගිහලා ඔයගොල්ලෝ සුපර් ෆ්ලැට් කියන එක දෙන්න. එතකොට ඔයගලන්ට කඳු මුකුත් නැති සුපිරිම ෆ්ලැට් වර්ල්ඩ් එකක් ජෙනරේට් වෙනවා. මෙතනින් ක්‍රියේටිව් දාපු හින්දා චීට් ඕන්. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ වර්ල්ඩ් එකක් හදාගත්තාම ඔයගලන්ට ඔයගලගේ ක්‍රියේටිව් වර්ල්ඩ් එක එතකොට ඔයගලන්ට මේ සුපර් ෆ්ලැට් ක්‍රියේටිව් වර්ල්ඩ් එක මෙන්න මේ වගේ වර්ල්ඩ් එකක් ඔයගලන්ට හම්බෙයි. මෙන්න මේ වර්ල්ඩ් එකේ ඉස්සෙල්ලා ඕගොල්ලන්ගේ බිල්ඩ් එක හදලා බලන්න. ඒ වගේ මෙන්න මේ ඊ එබුහම්ම ඕගොල්ලන්ට මෙන්න මේ බ්ලොක් පැලට් එකට යන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගේ තියෙන ඒවා ඕගොල්ලන්ට පුළුවන් සර්ච් කරන්න. මෙතනින් ගිහලා ඕගොල්ලෝ දැන් මල් ළඟ තියෙන ඩාර්ක් ඕක් ගැහුවාම මෙන්න මෙතනින් ඩාර්ක් ඕක් එනවා. හරිද? ඊට පස්සේ මල් ළඟ තියෙනවා ඕක් ලොග්ස් තියෙනවා මල් ළඟ දැන්. හරිද? ඊට පස්සේ ඕගොල්ලන්ට සර්වයිවල් එකේ තියෙන දේවල් අරගන්න. ඊට පස්සේ කබල් ස්ටෝන් තියෙනවා. ඒකෙන් අපිට ස්ටෝන් ගත්ත හැකි. මං ඉස්ටෝනුත් ගන්න. ඉතින් ඕකොල්ල මෙන්න මේ විදිහට බ්ලොක්ස් තියලා ඔක්කොම තියලා ඕගොල්ලන්ගේ ක්‍රියේටිව් වර්ල්ඩ් එකෙන් ඕගොල්ලන්ගේ පොඩ්ඩක් ගේ හදා ගන්න බලන්න. ඒ කියන්නේ දැන් අපිට එක පාට ගේ හදන්න බෑනේ අදහස් එන්නේ. ඒක හින්දා ක්‍රියේටිව් වර්ල්ඩෙන් පොඩ්ඩක් ඕගොල්ලන්ගේ ගේ ඉස්සලා හදලා බලන්න. ওই විදිහට ඕගොල්ලෝ කැමති ෂේප් එකකට ගේ ඉස්සලා හදලා බලන්න. එතකොට ඔයගලන්ට අදහසක් එනවා කොහොමද ඔයා ගේ හදන්නේ කියලා. ওই විදිහට ඔයගලන්ට ෂේප් කරගත්ත හැකි. දැන් මම මේ හැදුවේ අදහස් කරලා හැදුවේ කිසිම අයිඩියා එකක් නැතුව නිකන් ඔහේ හැදුවා හදාගෙන ගියා. ඉතින් අන්න ඒ වගේ ඔයගලන්ටත් හදලා බලන්න පුළුවන්. ඒක තමයි අද දවසේ ටිප් නම්බර් 1 එක. ඉතින් ඔයගලන්ට එතකොට කිසි අවුලක් නැහැ. ඔයගලන්ට සර්වයිවල් එකේ හදපු කඩ කඩ ඉන්න ඕනේ නැහැ. මේකෙන් ගන්නට බැලුවා අරක ගිහිල්ලා හැදුවා. අන්න ඒක තමයි මේ ටිප් නම්බර් 1 එක. හරි ඉතින් අපි දැන් යන් ආයේ අපේ සිංගල් ප්ලේ වර්ල්ඩ් එකට. හරි ගයිස් ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ මගේ සිංගල් ප්ලේ වර්ල්ඩ් එකට. ඉතින් අපිට දැන් තියෙනවා අපි දැන් හදන්න ගමු නේද. මම මෙතනින් ගන්නම් අපේ ඕක් ලොක්ස් ටිකක්. ඊට පස්සේ මේවා, ඊට පස්සේ තව කබල් ස්ටෝන් ටිකක් ගන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ කබල් ස්ටෝන් මට ස්ටෝන් කරගන්නත් ඕනේ. අබ්බල් මේ ස්ටෝන් ඕනෙත් නැති වෙයිද දන්නේ. අබ්බල්ම ඉතින් මගේ අදහස අනුව මට ඕනේ කෙලින්ම බිම හදපු ගන්න. නිකන් උඩකට ගිහිල්ලා
ත්‍යාගෙන පොළොව මට්ටමෙන් ටිකක් උඩ තියෙන ගයක්. හරිද? ඒක නිසා මම කරන්නේ මොකද්ද? මගේ දොර දානවා මම මේ පැත්තට. හරිද? ඒ කියන්නේ ගෙදර එන්ට්‍රන්ස් එක මේ පැත්තෙන් ඇවිල්ලා එන්ට්‍රන්ස් එක ගන්න. එතකොට මට පුළුවන් මේ පැත්තට පාත් එකක් දාගෙන ලස්සනට හදාගන්න. හරිද? මේ පැත්තෙන් තමයි එන්ට්‍රන්ස් එක දාන්නේ. ඒ වගේම ගෙදර ඉස්සරහා මූණලා තියෙන්නේ අර පැත්තට. මොකද මේ පැත්තෙන් ලස්සන view එකක් තියෙන. හරිද? ඒක නිසා මට අදහසක් තියෙනවා නිකන් අර හැංගින් බල්කනි එකක්, කියන්නේ බල්කනි එකක් දාගන්න ඕනේ මෙන්න මේ විදිහට L වෙන ටයිප් එකට. ඉතින් අපි හදන්න පටන් ගමු අපේ ගේ. මට ඕනේ මෙන්නේ මෙන්න මෙතනින්. ඔව්, මෙතනින් අපි ගමු මේ විදිහට. මම ලොග්ස් දෙකක් තියාගන්නවා. ඊට පස්සේ තව ඔන්නම ලොග්ස් දෙකක් තියාගන්නවා. එතකොට මට ක්‍රාෆ්ටින් ටේබල් එක ඕනේ මෙතනට. මේ විදිහට ක්‍රාෆ්ටින් ටේබල් එක දාලා මම ස්ටයර්ස් ටිකක් හදාගන්නවා. ඔයගලන්ට ස්ටයර්ස් හදාගත්ත හැටි මෙන්න විදිහට ප්ලැන්ක්ස් ටිකක් අරගෙන මෙන්න මේ විදිහට තියාගන්න. එතකොට ඔයගලන්ට ස්ටයර්ස් හදාගන්න පුළුවන් ওই විදිහට. මං ස්ටයර්ස් ටිකක් හදාගන්නම් ওই විදිහට. අටක් හදාගෙන මම මෙහෙම තියාගන්න. හරි. ඔන්න ඔය උස මට්ටම තමයි මට ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් අපේ ෆ්ලෝ එක ගහලා වැඩ පටන් ගන්න. මං ෆ්ලෝ එක ගහන්නම් virtually. හරිද? මට මේ ටිකක් ඕනේ. මෙතන තව මොනවාද මල ළඟ බ්ලොක්ස් තියෙන්නේ. හරි, කමක් නැහැ. අපි දෙයියාමෝ මෙතනට ගිහිල්ලා ස්ටෝන් බ්‍රික්ස් හදාගන්නත් පුළුවන් නේ මට. හැබැයි අපි මෙතනින් මේ ස්ටෝන් කබල් ස්ටෝන් ටික පොඩ්ඩක් මේ ස්මෙල්ට් කරමු. හරිද? මල්ලඟ කෝල් නැද්ද? උට මල්ලඟ කෝල් නැහැ. කෝල් ටිකයි තියෙන. හරි, කමක් නැහැ. අපි මේ ටික මෙතනට දාලා මම මේ තියෙන කෝල් ටිකෙන් ටිකක් දාලා ඒ ටික ස්මෙල්ට් කරගන්නවා. ඔය ටික දාලා මේ අපිට කබල් ස්ටෝන් මේ විදිහට මේ ෆර්නස් එකකට දාලා පිච්චුවාම අපිට හම් වෙනවා ස්ටෝන්. මෙන්න මේ විදිහට අපිට ස්ටෝන් හම් වෙනවා. ඔන්න ස්ටෝන් වලින් අපිට දෙයක් හදාගන්න පුළුවන්. ඉතින් මම පොඩ්ඩක් ස්මෙල්ට් කරනකන් ඉන්නම්. ඊට පස්සේ අපිට පොඩි දෙයක් හදාගන්න පුළුවන් ස්ටෝන් වලින්. හරි, මෙන්න මේ විදිහට ස්ටෝන් තුනක් අරගෙන ඔයගොල්ලෝ ක්‍රාෆ්ටින් ටේබල් එකට ගිහිල්ලා ඒ ස්ටෝන් තුන ඔන්න ඔහම තියලා ඒක උඩින් අයන් ඉන්ගට් එකක් තිබම ඔයගලන්ට යන මෙන්න මේ ස්ටෝන් කටය කියන එක. මෙන්න මේක ඊටමත් දෙකට ඔයගොල්ලෝ බිල්ඩ් එකක් කරන්න යද්දි මොකද ඔයගලන්ට මෙන්න මේ විදිහට ස්ටෝන් එකක් අරගෙන ඒක ඔයගොල්ලෝ මෙන්න මේකට දැම්මම ඔයගලන්ට විවිධ වර්ගයේ බ්ලොක්ස් එනවා. කියන්නේ ඔයගලන්ට ස්ටයර්ස් හදාගත්ත හැකි ස්ටෝන් බ්‍රික්ස් හදාගත්ත හැකි ඔය විදිහට ස්ලැබ්ස්, ඊට පස්සේ ස්ටයර්ස්, වෝල්ස් ඔය විදිහට ඔන් දෙක හදාගත්ත. අද අපිට ඕන වෙන බ්ලොක් එක තමයි මෙන්න මේ ස්ටෝන් බ්‍රික්ස් කියන බ්ලොක් එක. ඔන්න ඔය බ්ලොක් එක තමයි අද අපිට ඕනේ. මේකේ බේස් එකේ දාන්න ටිකක් අත්තිවාරම් වගේ දාන්න මට ඒක ඕනේ. ඉතින් අපි තව ඒව ටිකක් ස්මෙල්ට් වෙනකන් ඉමු. එතකන් අද අපි මේ වැස්සත් එක්ක බෑ අපි නිදාගමු. රෑත් වෙලානේ කොහොමද? මං හිතනවා වැස්ස නවතී කියලා. නැවතුන් නැත්තම් තමයි වැඩේ වෙන්නේ. නවතින්න. හරි, නැවතුනා. නයිස්. දැන් නම් නිකන් මේ සද්ද නැතුව නිකන් මොකද්ද වගේ පාර. හරි, මට මෙන්න මේ විදිහට බර්ච්වලින් මම මේවා ටිකක් කරන් මං ස්ලැබ්ස් ටිකක් හදාගන්නම්. මොකද ඒ ස්ලැබ්ස් මට ඕනේ වෙනවද? මෙන්න මේකේ අපිට මෙන්න මේ ෆ්ලෝ එක දාන්න. දැක්කද? කලර් චේන්ජින් එක අන්න ඕක තමයි මම එක එක වර්ගයේ ලීගෙනාවේ. ඉතින් ඊට කලින් මට ඕනේ වෙනවා පොඩ්ඩක් මෙතනට මේ අපි ඕක් ලොක් දාලා බලමුද. ඕක් ලොක් ලස්සනයි. හරිද? ඉතින් එහෙම එන්න ඕනේ. ඊට පස්සේ මට ඕනේ නිකන් අර ඇතුළට නෙරාගිය ටයිප් එකක් ඕන. හරිද? ඉතින් මම මෙතනින් දාගන්නම් මේ විදිහට එකක් දාගන්න. මම මේක අයින් කරන්න මොකද ඒක වැඩක් නැති නිසා. ඊට පස්සේ මම මෙතනින් ආයෙ එකක් දාගන්නම්. ඊට පස්සේ මම එක ස්ක්‍රිප්ට් කරනවා. හරිද? ඕගොල්ලෝ ලොග් එක කොහොමද තියලා ඒක ඔයගලගේ පොරවරන් රයිට් ක්ලික් කරාම ඔයගලන්ට ඒක ස්ක්‍රිප් කරගත හැකි. ඊට පස්සේ ඔයගොල්ලෝ මයින් කරාම ඔයගලන්ට හම්බෙන්නේ කොහෙද? ස්ක්‍රිප්ට් ඕක් ලොග්. මේක නිකන් ඕක් ලොග්, මේක ස්ක්‍රිප්ට් ඕක් ලොග්. ඉතින් අන්න ඒක තමයි. එතකොට අර ටියාර වෙනසක් තියෙනවානේ අපේ මේකට. ඒකයි මම අපි එහෙම කරන්නේ. නැත්තම් වෙන කිසිම එකක් නෙමෙයි, අපේ බිල්ඩ් එකට පොඩි වෙනසක් ගන්න ඕන නිසායි. මම මේක මෙහෙමම තියාගෙන අපිට ඕන වෙනවා මෙන්න මෙතනින් මම තව එකක් දාගන්නම්. හරිද? ඔන්නම එතකොට පොඩි වෙනසක් තියෙනවානේ. ඔන්නම. හරිද? ඕක් ලොග් නම් අපිට සෑහෙන්න ඕන වෙයි වගේ. පුටා මගේ x එක කඩලා ගියා නේද?
ඔය විදිහට දාගන්නම්. එතකොට අර ඕගලන්ට පේනවා දොර නිකන් අර ඇතුළට ගිහිල්ලා වගේ ස්වභාවයක් තියෙනවා. එතකොට නිකන් අර අමුතුම ලස්සනක් තියෙනවා. අපි මෙතනින් ස්ටෝන් බ්‍රික්ස් ටිකක් ගමු. තවත් ස්මෙල්ට් වෙනකන් අපි ස්ටෝන් බ්‍රික්ස් ටිකක් කරන් මෙන්න මේ විදිහට මට බේස්මන්ට් එකට දාගන්න ඕනේ. බේස් එක ඔය විදිහට. ඊට පස්සේ ආයේ මෙතනින් මේකක් යවමු. ඊට පස්සේ අපි මෙතනින් ආයේ තව උඩට දාගමු. මේ උස වැඩි වෙයිද මන්ද? නෑනේ ඔය උස ගන්න. මේ විදිහටත් දාගෙන මේ ඔක්කොම ස්ට්‍රිප් කරන්න ඕනේ. හරිද? පස්සේ මෙන්න මෙතනත් ඔහොම දෙයක් දාගමු. ලස්සන. නයිස්. හරි අපේ ගෙදර ඉස්සරහා නිකන් හරි වාගේ දැන්. දැන් මට ඕනේ පොඩි මේ තැනින් ටිකක් අර ඉතින් බලමු අතුල්ට ගිහිල්ලා. ආ දැන් ඒක අවුලක් නෑ ෂේප්. දැන් අතුල්නුත් ඒ හරියම උලක් නැහැනේ. හොඳයිනේ. හරිද? ඊට පස්සේ මට තව අහකට යන්න ඕනේ. දුරට යන්න තියෙනවා ඒක. හරි මල් ළඟ ලොග්ස් ඉවරයි. මම මෙන්න මේ විදිහට තමයි ප්ලෑන් එක ගැහුවේ. එතකොට නිකන් අර ගෙදරට නිකන් අර ඩිසයින් එකක් කරන පොඩි හැඩයක්. මල් ළඟ තව ලොග්ස් 24ක් දැන් තියෙනවා. මම නිතත් ගත්තා දැන් මේ නැත්තර රෑවේ ගෙනාවේ. මෙතනින් තව එකක් ගහමු ওই විදිහට. එතකොට මට මෙතනින් දොරක් දාගත්ත වෙන්නේ. දොර දාන්න ඒක දොර දෙකක් වුණාම ඇති. හරිද? මෙන්න මෙතනින් දාන්න. මෙතන channel එකක් තිබ්බ හැකි. මෙතනින් මේක තියලා 3යි. මෙතනින් මේක තිබ්බා 1යි. 1යි 2යි 3යි. මෙතනින් ආයෙ එකක් දැම්මොත් දෙකයි තුනයි. හරියටම හරිනේ. අපට ඒකටත් අර සීන් එක වෙනවානේ. කමක් නෑ ඒක අපි ඔහොම තියමු. හරිද? මේ හරියට ෆිල් කරන්න ඕනේ. අපි ඒක කරමු. නැත්නම් එහා අර යටින් නම්බලදී ඔක්ක ඇතර වෙනවා. හරිද? මම මෙන්න මේක තව දෙයක් මම ඔයගලන්ට කියලා දෙන්නම්. තව අලුත් බ්ලොක් එකක්. ඒ මොකද්ද? මෙන්න මේ විදිහට දැන් ඔයගලන්ට ලොක් එකක මේ විදිහට ඔක ලොග් ගියා කරාම එහෙම තිබ්බොත් ඔහොම හරි තිබ්බොත් ඔයගන්න පේනවා මේ පැත්ත මේ පොඩි අමුතු ටෙක්ස්ට් එකක් තියෙනවා. හරිද? ඔන්නෝක අපිට නැති කරහැ. කොහොමද? ඔයගොල්ලෝ ලොග් හතරක් අරන් මෙන්න මේ විදිහට තියාගත්තොත් ඔයගන්ට එනවා ඕක් වුඩ් එක. මේක ලොග් එක, මේක වුඩ් එක. හරිද? හැබැයි වුඩ් එකේදී වාසිය තියෙන්නේ වුඩ් එකේ. ඔයගලන්ට අර වගේ මතු පිටක් නෑ. මේ වගේ එකක් නෑ. ඔය කොයි පැත්තට තිබ්බත් ඔයගන්ට දැන් පේනවා හැඩේ වෙනස් වුණා. කොයි පැත්තට තිබ්බත් ඔයගලන්ට ඒ වගේ මතු පිටක් නෑ. වටේම අර වගේම තමයි. අන්න ඒක අපිට ඕන වෙනවා. මෙන්න මේ වගේ තැනක් ආපුවාම තියන්න. හරිද? දැන් මෙතනට මම ඔක තිබ්බහම ඒක අර අතන මේක පේන්නේ නැහැනේ. එතකොට මම මේක ස්ට්‍රිප් කරත් ඒක ලස්සනට තියෙනවා. මට දැන් ස්ප්‍රින්ට් කරන්න බෑ. දැන් අපි හරි මේ අපේ මේක හරි මෙතන පොඩි බැල්කනි එකක් දාන්න ඕනේ. නැත්නම් අපේ ගෙදර ඔක්කොම ස්ට්‍රක්චර් එක ගාන්නටම හරිය. ඒක ගාන්නට ඇවිල්ලා තියෙන්නේ. මම මේ ප්ලෑන් ටිකත් මේ ආපහු හිටවන්න. හරි ඉතින් ගයිස් මම ටග්ගල් අරහෙට ගිහිල්ලා ලොග්ස් ටිකක් කපාගෙන ඉන්නා. නැත්තම් මේ අද අපිට මේක ඉවර කරන්න ඕනේ අනිවාර්යෙන්. මම මේක ඉවර කරනවා. මේකින්ද මම හට්ට කියලා තව ලොග්ස් ටිකක් අරන් ඉන්නා. ආ ඒ වගේ තමයි ඔයගොල්ලන් දැන් පේනවා. මෙතන මේ අපි හිටවපු ඩාර්ක් ඕක් ට්‍රී දෙක හැදිලා තියෙනවා ලස්සන්ට. ඒක මම දැන් දැක්කේ. කමක් නැහැ. ඒක දැන් හැදිලා ගොඩක් වෙලා වෙන්නත් පුළුවන්. ඒත් මම දැන් දැක්කේ. හරි ඒ ටිකට ගාන්න ඇති වුණේ ඒක. ඕ පොරව යනවා සෑහෙන්නේ. තව මල්ල ගයන් ටිකයි තියෙන්නේ. අයන් වලට අයන් අපි ගන්න මයිනින් වලට යන්නත් ඕනේ දැන්. හරි ඉතින් ගෙදර වැඩ ගොඩක් දුරට අපි ඉවර කරලා තියෙන්නේ. ඔගලන්ට පේනවා මම ගෙදර වැඩ ගොඩක් දුරට ඉවර කරලා තියෙන්නේ මේ විදිහට. මෙතන අපි වහ ගමුනේ. මෙතන වහන්න කෙසේ වෙතත් මේතනට දාන්න ඕනේ මම මේ වගේ. දාන්න බෑම ඒක අපි ඒ වලින්ම වහගමුනේ. ඔය විදිහට
තොර මම මෙතන සෑහෙන්න දාන්න ඕනේ. ඒ නිසා අපි ඒක ටිකක් වහලෙමු. ඔන්න මේ විදිහට. මේ පැත්තත් හරිනේ. මේ පැත්තත් ලස්සනට තියෙනවා. මේ විදිහට මම මෙතන ටිස්ටා එකක් දාගන්නම්. ඔන්න ඔය විදිහට ස්ටේ එකක් දාලා ඔයගොල්ලෝ මෙහෙම තිබ්බොත් ස්ටේ එක වැටෙන්න ඕම හරිද? හැබැයි ඔයගොල්ලෝ මේක මෙන්න මෙහෙම කරලා අන්න අර කොන බලලා තිබ්බොත් ඒක හරියට නෑ. මෙන්න මෙහෙම ඉඳලා මෙන්න මේ කොන බලලා තිබ්බොත් ඒක වැටෙන්න ඕනේ අනිත් පැත්තට ඒක වැටෙන්නේ නැති ඇයි? ආ එහෙමනේ. හරි. ඔයගොල්ලෝ මෙන්න මෙහෙම ඉඳලා මෙන්න මේ හරියට විතර බලලා ඔන්න ඔහම තිබ්බොත් ඔයගලන්ට අන්න මේ වගේ ඇන්ගල් එකකින් ස්ටේ එක දාගන්න පුළුවන් අන්න මේ විදිහට. ඒකට අර ඥාපුතු ලස්සනක් තියෙනවා ඒකට. අපි නිදාගමු. ඊට පස්සේ ඉතුරු වැඩ ටිකට ආයෙ බහින්න ඕනේ. ඔන්න ඔය විදිහට දාගත්තා. එතකොට ඒක ලස්සනක් තියෙනවා. ඊට පස්සේ මෙතනට අපි දොරක් දාගන්න ඕනේ. ඒ දොර දාන්නේ මම ඕක් දොරක් දා ඕක් ඕක් නෙමෙයි අපි දාන්න ඕනේ ඩාක්. හරිද? ඕගලන්ට ඕනම දොරක් හදුවාගෙ මෙන්න මේ විදිහට දැම්මත් මේ විදිහට දොරක් ඇත. මේක ඇවිල්ලා ඕක් දොරක්. මම ඒත් හදන්න යන්නේ ඩාක් ඕක් දොරක්. මට දොරවල් කීපයක් ඕන වෙනවා. ඒකින්ද මම දොරවල් 6ක් ගත්තා. එක දොරක් මෙතනට. ඔන්න ඔය විදිහට නවත්වාම නෙමෙයි වදින්න ඕනේ ඒක. මම මෙහෙම ඒ දොර වදින්න ඕනේ. එක දොරක් අන්න එතනට. ඊට පස්සේ අනිත් දොරවල් දෙක මෙතනට. හරි. ඊට පස්සේ මෙන්න මේ උඩට පොඩ්ඩක් ෆිල් කරන්න ඕනේ එක. මේ නැත්තම් එක හරියට එන්නේ නැහෙනි. උඩ ඒක මම ෆිල් කරන්නම්. මට ඕනේ නෝ ස්ටේස් වගේක්. හරිද? මෙන්න මේ විදිහට මම ස්ටේස් ටිකක් හදාගන්නම් ඒකෙන්. එතකොට මට ඒ ස්ටේය එක දැම්ම හැකි. මෙන්න මෙතන උඩට එතකම් පඩගින්න පඩගින්න පඩයි. මෙන්න මෙහෙමනේ ස්ටේය දෙකක්ම දාමු අපි එතනට. මෙන්න මෙහෙම අප්සයිඩ් ඩවුන් ස්ටේ දෙයක් දැම්මහම මේක අර අමුතුම එක ඩෙප්ත් එකක් තියෙන පොඩි විතර මී මෙස් එක යනවානේ. හරි. ඊට පස්සේ මට ඕනේ වෙනවා පොඩි මේ ගිනි මැලයක්, කියන්නේ චිමිනි එකක් වගේ. චිමිනි එකක් වගේ දාන්න අදහසක් තියෙනවා. හරිද? නමුත් මේ හරියටම දාන්නේ කොතනින්ද කියලා හරි මේකක් නෑ මල් ළඟ. තරන් ඉඩ නම් තියෙනවා. ඒත් ඒක දාන්න තැනක් නැහැ. මම හිතුවේ මෙතන තමන් චෙස් ටිකක් දානවා කියලා. ඒත් ඒක මගේ වෙනස් වුණා. මම ඒක මේ හරියට ගන්නවා. චෙස්ට් මේ හරියට දාන්න පුළුවන් අපිට. මේ හරි බැල්කනි එකකුත් දාන්න ඕනේ. අප් බලමු ඒක. ඒ වගේ තමයි මට මේ ග්ලාස් හොයා ගන්න ඕනේ. ග්ලාස් හොයා ගන්න මට වැලි ඕනේ ග්ලාස් හදන්න. ඉතින් අද වීඩියෝ එක ගොඩක් දීක් වෙන නිසා මම මෙතනින් වීඩියෝ එක නවත්වනවා ගයිස්. හරිද? ඉතින් ඊළඟ දවසේ අපි ගේ හදලා ඉවර කරමු. ඉතින් ඊළඟ දවසේදී මම ග්ලාස් හොයාගෙන තියෙයි, වැලි හොයාගෙන තියෙයි, මම මුකුත් හදන්න යන්නේ නැහැ. ඊළඟ දවසේ එපිසෝඩ් එකෙන් ආයෙත් මේ වගේම වීඩියෝ එකක් හම්බෙමු. ඊළඟ දවසේ අපි මේක වැඩ ඉවර කරමු. එහෙනම් සුබ දවසක්.